මමත් පින්වතුන්ලත් එක්ක මේක යෙදෙනවා. තමන්ගේ ශරීරය එළියෙන් බලනවා වගේ පොඩ්ඩක් බලන්න. මමත් මාව පේනවා සිවුරු පෙරවගෙන වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ ධාතු මනසිකාරයකට පොඩ්ඩක් යමු. මේක පින්වතුනි විදර්ශනා කරන එකක්. තමන් පොඩ්ඩක් එළියෙන් බලනවා වගේ තමන්ගේ ශරීරය දිහා පොඩ්ඩක් අනුමාන කරන් විතරයි තියෙන්නේ. වැටිය හිතන්න යන්නෙත් නැහැ. බුදුහාඳුර කියනවා. බුදුහාඳුරනේ මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද්ද? ඝන ධාතුව. ඝන ධාතුව තමන්ගේ වෙන්නත් පුළුවන් බාහිර වෙන්නත් පුළුවන්. එහෙම කියනකොට තමන් මනසෙන් බලන්න ඕනේ පොඩ්ඩක්. බාහිර තමන්ගේ කිව්වම තමන් ගාව තියෙන ඝන ගතියක් බාහිර කිව්වම බාහිර දේවල්. මොකද්ද මේ තමන්ගේ කියලා ගන්න පුළුවන් ඝන ගතිය? තමන් කියලා හිතන ඝනත්වෙන් යුක්ත උපාදාන කරන කොණ්ඩේ කොණ්ඩේ වෙන්න පුළුවන්. ඒතර කොණ්ඩේ කොම මේක තමන්ගේ කොණ්ඩේ දියා තමන් හිතට අනුමාන කරන්න ඕනේ පින්වතුනි. වැඩි හිතන්න යන්නෙත් නෑ. නිකන් අනුමාන කරනවා තමන්ගේ කොණ්ඩේ ඇඟේ තියෙන මවිල් නියපොතු ඒවල හයිය ගතිය තියෙනවනේ පින්වතුනි. වැඩියෙන් නියපොතු දත් තමන් යන හුස්මෙන් රිලැක්ස් කරලා ඔළුව මේක කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ උඩ හුස්ම යනකොට යන හුස්මෙන් ටෙන්ෂන් එක අතරින්න ඕනේ. වටපිටාවේ සෙල්ෆෝන් එක බාන්න සෙල්ෆෝන් ඒවා තියෙනකොට කොච්චර බාධාවක්ද පින්වතුනි මේක කරන්න. තමන් කවදාකවත් සසරින් ගැලපෙන්නේ නැහැ. ඒවා වයිබ්‍රේට් වෙනකොටයි ඒට මේට හිත යනකොට කොච්චර දුරද අපි නිවනෙන් ඉන්නේ පින්වතුනි. අපි තනියම යන්නේ මේක අපි අඳුරගෙන ඒක හේතුවට තමයි කියන්නේ පොඩ පොඩ. මේ කාමයෙන් වෙන විනාශය තමන් පුළුවන් තරම් මග අරගන්න ඕනේ. ඊට පස්සේ නේපතු නේපතු කිව්වම පොඩ්ඩක් අනුමාන කරන්න ඕනේ. මමත් මගේ නේපතු ගැන හිතනවා. ඒක ඝන ගතිය තියෙනවා. දත් හම එම් හිතනවත් එක්කම තමන්ගේ يعني එළියෙන් බලනවා වගේ හම ඇට ඇට මිදුළු කියන්නේ කිඩ්නිස් හાર્ට් එක ලිව ඔහම තියෙනවා. ওই කොටස් තමයි ලොකු බඩවැල කුඩා බඩවැල අසූචි ඔය වගේ. එතකොට තමන්ගේ කියලා ගන්න තමන්ගේ තුල මේ වටපිටාවේ තමන්ගේ ශරීරයක් කියලා හැදෙන ඒ දේ තමයි මේ අභ්‍යන්තර ඝන ගතිය. හැබැයි අභ්‍යන්තර ඝන ගතියක් හෝ බාහිර ඝන ගතියේදී ඝන ගතියම තමයි තියෙන්නේ. ගතියක් තියෙන්නේ. හිතන්න මෙතන ඇටවල හයිය ගතියයි මේ පුටුවේ හයිය ගතිය ගතියක්. අන්න ඒක මෙහෙම හිත රිලැක්ස් කරගෙන යන හුස්මෙන් හිත රිලැක්ස් කරන් නිකන් කල්පනාවට අනුමාන ඇත්ත ස්වභාවයට ඉඩ දෙන්න ඕනේ ඉබේම. මොනවත් හිතලා ගන්න යන්නේ නැහැ. මෙහෙම හයිය ගතියයි තමන් කියලා ගන්න බාහිර හයිය ගතියයි ගතියක් නේද කියලා. මේක හරි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මම නෙමේ, මගේ නෙමේ, මට අයිති නෑ. මෙහෙම තමන් හරි ඒ ඥානෙ උපද්දවනකොට හරි යථා තත්ත්වෙ තමන්ට ිතතර සංඥා වෙනකොට තමන්ට ිබේම විරාගය ඇති වෙනවා ඒ හයිය ගතින්. පස්සේ ඒක අනිත්‍ය මෙනී කරනවා. කොච්චර හයිය ගතිය ගොඩාක් තිබ්බත් අපි කියමු පෘථිවිය කියලා කාලයක් ගිහිලා පෘථිවියත් විනාශ වෙනවා. ඒ කියන්නේ වතුර වලින් පිරෙනවා එක්කෝ ගිනි අරන් විනාශ වෙනවා. එතකොට ඔච්චර විශාල ඝන ගතියක් නැති වෙන්න සුළු නම් ඔච්චර ලොකුවට තිබ්බත් අනිත්‍යටපත් වෙනවා නම් එතකොට අපේ ගාව තියෙන පොඩියට තියෙන ඝන ගතියෙන් හැදිච්ච දේවල්
කොච්චර අනිත්‍යටපත් වෙන්න ඕනේද පින්වතුනි මේ අපි උපාදාන කරන් ඉන්න අපේ කියන අක්මාව අපේ කියන ඔය කන හරි ඇට හරි ඒ දේවල් කොච්චර මමයි කියලා ගන්න පුළුවන්ද මාගේ කියලා ගන්න පුළුවන්ද නෑ මේක ටිකක් නිෂ්කලංකව දරන්න ඕනේ පින්වතුනි එතකොට කවුරි Tamanට ගැහුවතින් බැන්නොතින් සැරකරොතින් මේ වේදනාව මට ආවේ කනේ ස්පර්ශයකින් කියලා හිතන්න ඕනේ. ඒකනේ කනේ ස්පර්ශයක්. ඒතර මේක හේතුවකින් තොර නෙමේ හේතුවකින් තමයි හටගත්තේ. මොකක් හේතු වෙලාද? ස්පර්ශයේ හේතු වෙලා. එතකොට යා දකින්නවා අර ධාතුවල අනිත්‍යත් එක්ක මේ ස්පර්ශය අනිත්‍යයි. මේ දැනීම අනිත්‍යයි ඒ සංඥා විච්ච එක අනිත්‍යයි කියලා පින්වතුන්ලට දැනෙන්න ඕනේ. අනේ විඥානෙ අනිත්‍යයි. ඒතර තමන්ට ඒක ශක්තිය ලැබෙනවා ධෛර්ය ලැබෙනවා ටිකක් හිත අදිෂ්ඨානෙන් ඒ සංඥාව අල්ලන් ඉන්න ඕනේ පින්වතුනි. ඕම හිතන් හිටියත් පින්වතුන්ලා හොල්ලන් නැතුව පොඩ්ඩක් ඇඟ රිලැක්ස් කරලා මේක බලන්න පින්වතුනි. ඔගලන්ට මේක ගැලවෙන්න පුළුවන් අවස්ථාවක් වේවි ඉස්සරහට කවුරුරි බනින තැනකට ආවම තමන්ට ආසක කරන තැනකට ආවම මේක ප්‍රායෝගිකව කරන්න ලැබෙන මේක මහා අස්තිපදෝපන සූත්‍රයෙන් මම මේ ගන්නෙ මේක හැබැයි තමන් වෙනම කියවලා තමන් ඒ කියවන එක හිමීට කල්පනාවට දාලා තමන් ඒකෙන් තියෙන ලැබෙන සුවය දුකෙන් මිදෙන ක්‍රමයේ අත්දකින්න ඕනේ පින්වත්නි එතර කවරි තමන්ට තව එකක් තියෙනවා මෙහෙම කවරි බැන්නම ගැහුවම තමන්ට මොන හරි පරුෂ වචන කිව්වම බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා අර කියතින් හොරු කට්ටියක් එකතු වෙලා කපනකොට ඒගොල්ලන්ට යට හිතෙන්වත් කේන්තියක් ගත්තේ නැත්තොත් එයා මගේ ශ්‍රාවකයා කියලා අන්න ඒක තමන් හිතන්නෝනේ එහෙනම් තමන් බලේ ශක්තිය චිත්ත ශක්තිය ඇති කරගන්නෝනේ මොන වේදනාවක් ආවත් මම අර විදියට බුදුහාඳුරෝ සීපත් කරලා බුදුහාඳුරෝ සීපත් කරනකොට ධර්මයේ සංගරත්නේ සීපත් කරනකොට උපේක්ෂාවක් හිතට එන්න ඕනේ එහෙම එන්නේ නැතිකොට තමන් කලබල වෙන්න ඕනේ මට මේක ලොකු අලාභයක් කියලා මෙහෙම සූත්‍රයේ කරන බුදු ගුණ වඩන ක්‍රමයකුත් තියෙනවා බුද්ධානුස්සතිය වඩලා හිත පාලනය කරන ඊට පස්සේ වතුරන වැගිරෙන ගතිය වතුර ගතිය එකක් ධාතුවක් පින්වතුනි. ඒතර තමන්ගේ කියලා ගන්න වතුර ගතිය තියෙනවා බාහිර කියලා ගන්න වතුර ගතියකුත් තියෙනවා. අභ්‍යන්තර තමන්ගේ කියලා ගන්න එක තමයි ගොඩක්ම ලේ කියලා ඔහම කිව්ව ගමන් තමන්ට හිතේ ලාවට මැවිලා පේන්න ඕනේ ඇත්ත. තමන්ගේ හැම අස්සේ මෙහෙම ලේ කියන දෙයක් තියෙනවා. සරව සොටු ඒ උපාදාන කරන් ඉන්න තමන්ගේ කියලා ගන්න මේ ඒ මොනවාද ඒ තමන්ගේ ශරීරය හැදිලා තියෙන මේක තමයි අභ්‍යන්තර වතුර ධාතුව. අභ්‍යන්තර වතුර ධාතුව ආ බාහිර වතුර ධාතුවේ වෙනසක් නැහැ. ඒක ධාතුවේ ඒ කියන්නේ ධාතුවක් පමණයි. අන්න ඒක දැන් හිතෙන් චුට්ටක් හිතන්න ඕනේ. ධාරු ගතිය මෙතන කියමු මුත්‍රා කියලා ටොයිලට් එකට යනකොට ඒකේ ඒ වතුරට එකතු වෙනකොට අපිට හිතෙන්නේ මගේ කියලා. හැබැයි ඇඟ ඇතුලේ තියෙනකොටත් ඒ ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මෙහෙම උඩ හුස්මක් කරන් යන හුස්මෙන් ඔක්කොම මහන්සි ගතිය, වෙහස ගතිය. ඒ යන හුස්මෙන් යන ගමන් මේක කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කිරීමෙන් තමන්ට අතරෙනවාද කියලා බලන්න ඕනේ. නලල හරියට, හිත හරියට තමන්ට සනීපයක් එන්න ඕනේ පින්වතුනි. හැබැයි මේක කරන්න පහසුවෙන් ඉඳන් ඉන්න ක්‍රමයක් තියෙන්න වෙනවා. ඉතින් කමක් නැහැ මෙහෙම හරි වඩා ගන්න පොඩ්ඩක් මම මේකේ පොඩි මේකක් දෙන්න ටෙස්ට් එකක් දෙන්න බැලුවේ. මම මෙතනින් එහාට තව යන්නේ නැහැ. මොකද කට්ටියට අවශ්‍ය මම තව එකක් යන්නම් සතර සතිපට්ඨානේ පොඩ්ඩක් මේක සූත්‍ර බොහෝම තැන් කීපයකින් අපිට මේ මාර්ගඵල ලබන්න පුළුවන්.
एका एकर बुद्धगुण वडला मैत्रीय वडला इट पसे तमाई हित टीका प्रभाश्वर वेनकोट तमाई अर विद्यट मेक करंड पुलुवांग वेन्ने पहासुवें हिते वेदनावल वेहस तियागन मेक करंड बै पिंगतुने मेक सिद्ध वेन्ने मेके सनीपयक एन्ने इतिं इसराट उना तमंग ए दैं हितन्न ओने मं कोहोमद मेक हरियट दकिन विद्यट मगे जीविते वेनस करन्ने इट पसे तमंग सामानी बुधहांद्र किए नवा आश्वास प्राश्वास करने कोटे दिगर हुस्मा क्या ने कोटे यह मत दिगर टे किया किए ना අවදානින් තමයි ඉන්නේ පිංගුතුනි. කෙටියට යනකොට කෙටි හුස්මක් යනවා කියලා තමන් ඒක මොකක්ද ඒකට කියන්නේ? ගඟක් බලනවා වගේ නිකන් නොටිස් කරගෙන තමයි ඉන්නේ. ඒක කයගත සතියට අයිති බලන ක්‍රමයක්. මුළු හුස්මම බලාගෙන ඉන්නවා කියන ඒ කියන්නේ මුළු හුස්ම රැල්ල උඩ ඉඳන් යටට යනකොට යටි ඉඳන් උඩට මුලින් ඉඳන් අගට යනකොට අග ඉඳන් මුලට යනකොට තමන් ඒ පුළුවන් තරම් ඒක තමන් දැනෙන හැම තැනකටම බල අවධානය යොමු කරගෙන ඉන්නවා තැරවෙන තැන. දැන් මේක තමන්ගේ හුස්ම සංසුන් වෙන විදියට වඩන්න බුදුහාඳුරු කියනවා. සියලු ඒ කාය සංස්කාරය සංසිඳන විදියට. එහෙම ඉන්න ගමන් ඔන්න මෙතනදී තමයි විදර්ශනා කරන්නේ. ඒක දැන් සිදුවීමක්නේ පින්වතුනි. काये कायनुपस्सी विहरति तमंगे क्याने काय तुले तमं मेक अतुले क्याने तमंगे तुले वेने हुस्म क्रियावलिया हो बाहिरें अनित्तायगे हुस्म रेल्ल वेड़ करने हैती अभ्यंतर तमंगे हो अनित्तायगे वेड़ करने हैती तमंग हितता अनुमान करं कल्पनावी यदेन वापिंग होतनी मेक विदर्शना नुवन एति करन्द कल्पनावी यदेन हैती ඒ ශාරීරික කොටස් හට ගැනීම කල්පනා කරනවා හට ගන්නෙ කොහමද මේ හුස්ම රැල්ල කොහමද ගමන් කරන්නේ ආහාර වලින් සපෝට් එකක් ලැබිලා තිනවා පෙර විපාක කර්ම විපාකයක් හැටියටයි මේ හුස්ම මේ විදිහට ගමන් කරන්නේ පින්වතුනි ඒක තමයි හේතු ඒතර කර්මයි ආහාර නොලැබුණොතින් හේතුව නැති වෙනවා ඔය යම් දෙයක හට ගන්නෙ කොහමද නැතිවෙන්නේ කොහමද කියනකොට තමයි ඔතන ධම්මානුපස්සනාව. එතකොට තමන් ඒ වෙලාවේ හිතනවා මේ හුස්ම රැල්ල ඔහේ බලන්ඩ නිකන් තියනවා පමණයි. ඒක දැනුමකට පමණයි තියෙන්නේ. දැන් තමන් ඒක උපාදාන කරන්නේ නැහැ. ඒ හුස්ම රැල්ලටවත් ඒ කිසි දෙයකටවත් ලෝකේ ඒ ශාරීරිය පාවිච්චි වෙලා එන තමන්ගේ සම්පූර්ණම අතහැරීමක් සිද්ධ වෙනවා. එහෙම කල්පනා කරනකොට.